සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සෝඩියම් අයඩයිඩ් සමග ප්‍රතික්‍රියාව. මෙතනදි වෙන්නේ අයඩයිඩ් අයන I2 බවට ඔක්සිකරණය වෙනවා. මේක ලේසියෙන් තුලිත කරන්න පුළුවන්. අයඩයිඩ් දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. සල්ෆේට් අයන සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ප්‍රතික්‍රියක පැත්තේ සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය -6යි. පළ පැත්තේ සල්ෆර් පරමාණු ඔක්සිකරණ අංකය -4යි. -6 ඔක්සිකරණ අවස්ථාව -4 වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත යුතුයි. ප්‍රතික්‍රියක පැත්තේ සමස්ත ආරෝපණය -4යි. පළ පැත්තේ සමස්ත ආරෝපණය -0යි. සමස්ත ආරෝපණය තුලිත කිරීම සඳහා ප්‍රතික්‍රියක පැත්තට H-4ක් ලියන්න ඕනේ. එතන පරමාණු ගණන සමාන වෙන්න පළ පැත්තට ජලාණු දෙකක් ලිවිය යුතුයි. ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු 4යි. පළ පැත්තේ ඔක්සිජන් පරමාණු 4යි. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා. ඒ නිසා ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න පුළුවන්. අයඩයිඩ් 2යි. H-4යි. සල්ෆේට් 1යි. I2 1යි. SO2 1යි. ජලයේ 2යි. සෝඩියම් අයඩයිඩ්. අයඩයිඩ් දෙකක් ගන්න සෝඩියම් අයඩයිඩ් දෙකක් ඕනේ. එතකොට සෝඩියම් ධනායන දෙකක් වැඩි වෙනවා. H ධනායන ලැබෙන්නේ සල්ෆියුරික් අම්ලයෙන්. H ධනායන හතරක් ගන්න සල්ෆියුරික් අම්ලයෙන් අණු දෙකක් ඕනේ. එතකොට සල්ෆේට් දෙකක් ලැබෙනවා. අපිට අවශ්‍ය සල්ෆේට් එකයි. එතනින් සල්ෆේට් එකක් වැඩි වෙනවා. I2 SO2 ජලයේ 2යි. ප්‍රතික්‍රියක පැත්තේ වැඩියෙන් තියෙන සෝඩියම් ධනය සහ සල්ෆේට් වලින් එතකොට අපිට මේ වැඩි වෙච්ච ටික අමතක කරන්න පුළුවන්. මේ විදිහට අපිට සෝඩියම් අයඩයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණයක් ලියා ගන්න පුළුවන්. ඔබට තියෙන විශ්වාසනබද්ධ ගැටළු විසඳා ගැනීමට www.amila.guru/qa වෙබ් පිටුවට පිවිසෙන්න. amila.guru channel එකේ අලුත් වීඩියෝ ගැන දැනගැනීමට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.